ජීවිතේ වැඩිපුර ලැබෙන හොඳම දේවල් විඳින්න දැන් SLT broadband වෙතින් 75% දක්වා වැඩිපුර data සතුට ජනවාරි 1 වෙනිදා සිට ශ්‍රී ලංකා ටෙලිකොම්. This is Mother Dharana Midday News. අයිබෝවන් ඔබ අද දරන මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම කසුන් සමරසේකර අවධානය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනපතිගේ සංහිඳියා පිළිවෙත ඉන්දිය ජනපති අගයයි. කලහකාරී සිද්ධියට සම්බන්ධ වූවන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නයි අගමැතිගෙන් උපදෙස්. මහනුවර වසා දැමුණු සියලු පාසල් හෙට විවෘත කෙරේ. හැඩ් නගරයේ දුරකථන කණුවක් කඩා වැටීමේ අවදානමක්. චීනය සිය ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ සූදානමක. සාමයේ සහ සංහිඳියා වැති කරමින් ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීන ප්‍රතිලාභ අත්කර දීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි වී ඇති බව ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද් මහතා පවසනවා. දිරටේ ජනාධිපතිවරුන් අතර ඊයේ ඉන්දීය ජනපති නිල නිවසේදී පැවති හමුවකදී ජනපති රාම්නාත් කෝවින්ද් මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියාවේ නවදිලි නුවරදී අද ඇරඹෙන ජාත්‍යන්තර සූර්ය බල ශක්ති එකමුතුවේ පළමු සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශයේ බටහිර කොට්ටාශයේ භාර ලේකම් රුවිකම් ශාම් මහත්මිය විසින් පිළිගනු ලැබුවා. අනුතුරුව ජනාධිපතිවරයා රාෂ්ට්‍රපති භවන්හිදී ඉන්දිය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා මුණගැසුණා. එහිදී ඉන්දිය ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර පැවති ආර්ථික සංස්කෘතික හා වෙළඳ සම්බන්ධතාවලට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු නව ජවයක් ලැබුණු බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දිය ජනාධිපති රාම්නාත් මැතිතුමා රාෂ්ට්‍රාධිපති භවනයේදී මුණගැසුණා. ද්විපාක්ෂික සම්බන්ධතාවයන් පිළිබඳව දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර පැය භාගයකට වැඩි වේලාවක් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණා. විශේෂයෙන්ම ඉන්දිය ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඉතාම සුහදත්වයෙන් පිළි අරගෙන ජනාධිපතිතුමා තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කරනු ලබන කැපකිරීම හා වැඩපිළිවෙල ඉතාම ඉහළින්ම පිළිගත්තා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙනු ලබන උදව් උපකාර පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්දිය රජයට ස්තුති කරමින් ඉදිරියේදී ඉන්දිය රජයේ සමග ඉතාම කිට්ටුවෙන් වැඩකටයුතු කරමින් මේ ආර්ථික ප්‍රතිලාභයන් ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය කටයුතු කිරීමටත් ඉදිරිපත් වෙන බව එතුමා ප්‍රකාශ කළා. මේ අතර ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ පළමු සමුළුව අද පෙරවරුවේ ඉන්දියාවේ නවදිලි නුවරදී ආරම්භ වුණා. ඒ සඳහා සහභාගී වීමට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතායි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මහතා ඇතුළු රටවල් රැසක නායකින් හා නියෝජිතයින් මෙම සමුළුව සඳහා සහභාගී වනවා. 2015 වසරේදී ප්‍රංශයේ පැරිස් නුවර පැවති දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුව සඳහා පදනම සැකසුණු අතර ඒ සඳහා රටවල් 121ක් ඇතුළත් වෙනවා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ ජනාධිපතිවරයා මේ වන විට මෙම සමුළුව අමතා ඇති බවයි. මේ ඉන්දියානු පාර්ලිමේන්තුව රාෂ්ට්‍රපති භවන් මේ ආශ්‍රිත කලාපයේ දැඩි ආරක්ෂක විධි විධාන යොදවා තිබෙනවා. කරු ජනාධිපතිතුමාගේ දේශනය පිළිබඳව මදක් ආපසු හැරි බලනවා නම් එතුමා මතක් කළේ මුළු ලොවම බලශක්ති අර්බුදයකට දැන් මුහුණ පා සිටින මොහොතක්. එනිසා සූර්ය බලශක්තිය කෙරෙහි අපට නැඹුරුවන්නට පුළුවන් නම් මේ බලශක්ති අර්බුදයට ලෝකයට සොයන්නට පුළුවන් ලොකුම විසඳුම අපි සොයාගත්තායේ කියලයි. ඉතිහාසය දෙස ආපසු හැරි බලන විට මේ අර්බුදය මේ බලශක්ති අර්බුදය කෙරෙහි ශ්‍රී ලංකාව රටක් වශයෙන් පිළිතුර සොයා අවසන්. ඒ තමයි
සූර්ය බලශක්ති සංග්‍රාමය හඳුන්වා දෙමින් විශේෂම ඊට නායකත්වයේ සපයා දෙමින් ශ්‍රී ලංකාව අද ඒ සඳහා පිළිතුරු ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව ඒ සඳහා පිළිතුරු ලබා ගන්න උත්සාහ කරමින් සිටිනවා. එවන් මොහොතක එතුමා මතක් කළේ මෙවන් සමුළු හරහා මෙවන් එකමුතු වීම හරහා විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් මතුවන අනාගත බලශක්ති අරමුදයන් සඳහා අපිට පිළිතුරු සෙවීමට හැකියාවක් ලැබෙන බවයි. කලහකාරී සිද්ධීන් හේතුවෙන් වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ආරක්ෂක හේතුන් මස පසුගිය 6 වෙනිදා සිට එම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබුණා. මේ වන විට එම දිස්ත්‍රික්කයට පැන වූ ඇඳිරි නීතිය ඉවත් කර ඇති අතර එහි ජනතාව දෛනික කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබෙනවා. මහනුවර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල පසුගියදා ඇති වූ කලහකාරී සිදුවීම් නිසා විටින් විට එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීමට පොලිසිය ඉකුත් දින කිහිපයේදීම කටයුතු කළා. කෙසේ වෙතත් මෙවන විට එම ප්‍රදේශවල සාමකාමී වාතාවරණයක් දක්නට ලැබෙන බව මහනුවර දිස්ත්‍රික්කයේ රැඳී සිටින අද දිනන වාර්තාකරුවන් සඳහන් කළා. කෙසේ වෙතත් තවදුරටත් ප්‍රදේශවල ආරක්ෂාව සඳහා පොලිස් සහ හමුදා කණ්ඩායම් යොදවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර හානියට පත් වූ දේපළ ලබන සිකුරාදා වන විට ප්‍රතිසංස්කරණය කිරීමටත් ජීවිත සහ දේපළ වෙනුවෙන් කඩිනම් වන්දි පිරිනැමීමටත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මහනුවරදී පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබෙනවා. මහනුවර කලහකාරී සිදුවීම් අතරතුර මියගිය පුද්ගලයන් තෙදෙනා වෙනුවෙන් එම පවුල් වෙත රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි මුදල් ලබා දීමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා. මීට අමතරව හානියටපත් ආගමික ස්ථාන ලබන සිකුරාදා වන විට පිළිසකර කර දීමටත් හානියටපත් ව්‍යාපාරවල හිමිකරුවන්ගේ බැංකු ණය පියවීම් తాවකාලිකව අත්හිටු වීමටද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇති වූ කලහකාරී සිදුවීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා විශ්‍රාමික අධිකරණ විනිසුරුවරුන් තෙදෙනෙකුගේ සමන් කමිටුවක් ඉදිරියේදී නම් කිරීමට නියමිතව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. අම්පාර සහ මහනුවර ප්‍රදේශයන්හි සිදුව ඇති ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා සම්බන්ධ පුද්ගලයින් හෝ කණ්ඩායම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව 01123248892 හා 01123248883 දුරකථන අංක ඔස්සේ හෝ phqops@police.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ අදාළ තොරතුරු ලබා දිය හැකි. මේ අතර අත්හිටුවා ඇති Facebook, WhatsApp, Viber ඇතුළු සමාජ ජාලා සේවාවන් ආරක්ෂකංශ උපදෙස් ලැබුණු පසු යළි යථාතත්වයට පත් කරන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. මහනුවර දිස්ත්‍රික්කයේ පැවති කලහකාරී තත්ත්වයේ හේතුවෙන් පසුගිය 6 වනදා දිවයින පුරා බල පැවැත්වෙන පරිදි පැන වූ හදිසි තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වනවා. මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියට සම්බන්ධ අයට එරෙහිව නඩු පැවරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹ පැවති උත්සවයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ සුළු පිරිසකගේ වරදක් හමුවේ සියල්ලන්ට දොස් ඇසීමට සිදුව ඇති බවයි. කොළොන්නොව සේදවත්ත වෙහෙරගොඩල්ල පුරාණ විහාරස්ථානයේ අභිනව රන් වැටි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කරනවා. මම ඊයේ නුවර ගිහින් දිගන සාප්පු දිහා බැලුවා. මං සමහරව පහු කරගෙන යන ගමන් මං දැක්ක සංඝයා වහන්සේත් එතෙන්ට පැමිණලා ඒ කඩ සාප්පුවල ඉන්නවා. ඒ විතරක් නෙමේ, සංඝයා වහන්සේක තවත් ජනතාව, මුස්ලිම් ජනතාව සියලු දෙනාම ඉන්නවා. අම්පාර සිද්ධියේදී අපේ සංඝයා වහන්සේත් ඒ වගේම ක්‍රිස්තියානි පූජක පක්ෂයත් ඒ මුස්ලිම් දේවස්ථානට ගියා. එහෙනම් ඒ සංඝරත්නය කරපු සේවය අපි මතක තියාගන්න උවමනයි. නමුත් ඒ ප්‍රදේශ ස්වල්ප දිනෙකගේ කරපු මේ ක්‍රියාව නිසා අද මුළු ලෝකෙම දොස් අහන්න තියෙන්නේ සිංහල ජනතාව. අපි හැම එක්කෙනාට ස්වල්ප දෙනෙක්ගේ වැරද්දට අපි හැම එක්කෙනාට අපි වෙනත් රටවල් වල හා සංසන්දනය කරනවා. ඒකෙන් මුළු දකුණු ආසියාවේ තියෙන බෞද්ධයන්ටත් අවනම්බුවක් ලැබිලා තියෙනවා. අපි ඒක බලන්න උඩ මං හිතන්නේ. ඒ වගේම මම පොලිසියට කිව්වා මේක ආරම්භ වුණේ එක රියදුරෙක්ට බීමත්ව හිටපු මුස්ලිම් තරුණයන් 3 දෙනෙක් පහර දීම නිසා. ඒ නිසා මම කිව්වා විගහටම මේ පරීක්ෂණ අවසන් කළා, එයාට විරුද්ධව නඩු දාන්න කියලා. මේක ඇදගෙන යන්න එපා. පොලිසිය වහාම
ඊළඟ සති කීපය තුළදී කරුණා කරලා මේ අයට විරුද්ධව නඩු දාන්න මම නීතිපතිතුමා දෙපාර්තමේන්තුවට කියන්න යනවා වැඩ කටයුත්ත ශීඝ්‍රයෙන් අවසන් කරන්න කියලා. මොකද එහෙම කාරණා සිදු වුණා නම් අපි ඒ වගේම අපි ක්‍රියා කරන්න ඕමනේ. පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව නීතිය සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පවසනවා. මොනරාගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පහුගිය දවස්වල මේ රටේ අර්බුදකාරී වාතාවරණය ගොඩ නැඹුණා. ඒ අර්බුදකාරී වාතාවරණය තුළ තමයි මට මේ වගකීම බාර ගන්න ලැබුණේ. අද ඒ අර්බුදකාරී වාතාවරණය පාලනය කරන්න පොලිසියත් හමුදාවත් රජයත් අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අපි බලන්න ඕනේ ඉස්සරහට මේ වගේ තත්ත්වයකට මේ රට නොයෙන් අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. මේක අපිට ජාත්‍යන්තර ඉදිරියේ මේ රටේ යම් ප්‍රශ්නයක් වුණා, කළු පැල්ලමක් වුණා. අපි එහෙමනම් මේ රටේ ජාතිවාදය, වෛරී දේශපාලනය අයින් කළා. නැවත වරක් මේ දේවල් නොයෙන්න අවශ්‍ය සම්බන්ධව දැනට පරීක්ෂණ කරගෙන යනවා. මේකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තරාතිරම පක්ෂ ભેද නොපල අපි අවශ්‍ය නීතිය මගින් කටයුතු කරන්න දැනට අපි අවශ්‍ය උපදෙස් දීලා තියෙනවා. මහනුවර දිගණ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මග්ගොණ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ කලබල ගැනත් මම කියන්නේ වහාම එක කොමිසමක් දාන්න ඕනේ, නැත්තම් මේවට විරුද්ධව කරන කට්ටියව දිනපතා නඩු අහලා මේගොල්ලන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ. එතකන් රිමාන්ඩ් භාරයේ අත්අඩංගුවට තියන්න. අපි දන්නවා දිගණට ගැහුවේ කවුද කියලා. ඒකට ගැහුවේ එක්තරා දේශපාලන පක්ෂයක දිස්ත්‍රික් සංවිධායකවරයා. ඒකේ ඊයේ පෙරේද පත් වුණු මන්ත්‍රීවරු දෙන්නයි. එතකොට පත් වුණ තව මන්ත්‍රී හාමුදුරු කෙනෙකුයි ඒ පක්ෂයට උදව් කරන තව හාමුදුරු කෙනෙකුයි. තෙල් දෙනියට ගැහුවේ ඒත් ඒ වගේ. ඒකේ ඉන්නවා පළාත් සභා මන්ත්‍රීවරේ ඒ පක්ෂයේ. ඒ ඩබල් කැබ් අරගෙන ගිහිල්ලා ඒවයි තමයි තරුණයින්ව ට්‍රාන්ස්පෝර්ට් කරේ ගිනි තියන්නේ. එතකොට මැණික් ඉන්න ගැහුවේ ඒත් ඒ පක්ෂේ කට්ටිය. ඒ ප්‍රදේශවල මුස්ලිම් බෙලන්සල් වලට කියලා දුන්නා සුදුකොඩි දාන්න කියලා. ඒ සුදුකොඩි දැම්මට පස්සේ හවස් වරුවේ ගෙනල්ලා පෙන්නලා තිබුණා සුදුකොඩි දාලා තියෙන කඩසාප්පු ටික ගිනි තියන්න කියලා. ඒ විදිහ තමයි ඒව හඳුරගෙන ගිනි තිව්වේ පිටින් ආවා. බස් වලින් ගෙන අවශ්‍යනේ පිටින් පිටපලා. මේ වගේ ඉතා සංවිධානාත්මකව තමයි මේක කරේ. මේ පළාතට ගේන්න හැදුවේ මම වහාම හමුදාව යෙදෙව්වා මෙහාට. දැන් ඊ අවුන පෙට්‍රෝල් බෝම්බ 11. බේරුවල එක තව බෝම්බයක් පෙරේදරා හම්බුණා. එතකොට මේ විදියට නැත්තම් මෙහෙත් මේ ගින්න අවුලවන්න හිටියේ. මේක රට පුරා ගෙනියන්න හිටියේ. ඒ විතරක් නෙවෙයි සමාජ වෙබ් අඩවිව ඔක්කොම මේවා මේ ප්‍රචාරය කරපු ඒවයි කතා කරපු සියලු කට්ටියව මේ දවස්වල අපි අත්අඩංගුවට ගනිමින් ඉන්නේ. ඒ අත්අඩංගුවට අරගෙන ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න කරනවා මේවට මුදල් යොදවන්නේ කවුද? මේවායි පිටිපස්සේ ඉන්නේ කවුද? අපි දන්නවා එක්තරා තැනකින් සමාජ වෙබ් අඩවි 80ක් ක්‍රියාත්මක වෙනවා. මේ ආණ්ඩුවට එරෙහි මේ ආණ්ඩුව කොමාරි ඉක්මනට පෙරලා ගන්න මොකද තමන්ගේ නඩු ටික විභාග වෙන ඉස්සෙල්ලා. ඒ නිසා මේ සියලු දේවල්ට මුහුණ දෙමින් අපි ඉදිරියේදී මේවා පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නගෙන අපි මේ රටේ අපි බලාපොරොත්තු වෙන ජාතික සමගිය ගොඩනගලා මේ සියලු මේවට අපි වන්දි ගෙවනවා. සමාජ ජාල වෙබ් අඩවි තුළින් පාසල් සිසුන් ජාතිවාදී ගැටුම් ඇතිවිය හැකි ප්‍රචාර සිදු කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධව අවධානය යොමු කළ යුතු කාලය පැමිණ ඇති බව ධීවර සංවර්ධන හා පරිසර සහ මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පුත්තලම බංගදිනිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. පුත්තලම බංගදිනිය මත්ස්‍ය අවිජනන මධ්‍යස්ථානයට මුල් කර තිබීම ධීවර සංවර්ධන හා පරිසර මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. මෙම අවස්ථාවට ප්‍රදේශය නියෝජනය කරමින් ජනතා නියෝජිතයින් කිහිප දෙනෙක්ම එක්ව සිටියා. අපි සිංහල දෙමළ ගැටුමක් නිර්මාණය වෙලා අවුරුදු 30ක් දුක් වින්දා මේ රට ආපස්සට ගියා. දැන් නැවත සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරන්න යම් යම් කණ්ඩායම් වලට අවශ්‍ය වුණා. නමුත් අපි රජයේ විදියට පැහැදිලි මැදිහත් වීමක් කරා. ඒ පිළිබඳව අපි ජනාධිපතිතුමා මේ වෙනකොටත් කමිටුවකුත් පත් කළා. අලුතෙන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ වැරදි කරන සියලුම දෙනා ජාති ભેද, පක්ෂ ભેද, ආගම් ભેද, තනතුරුද කියන එක බලන්නේ නැතුව ඒ සියලුම දෙනාට දෙන්න පුළුවන් ඉහළම දඬුවම් රජයේ විදියට අපි ලබා දෙනවායි කියන එක අපි ස්ථිර වශයෙන් කියනවා. මේ රටේ නැවත
ජාතිවාදී කෝලාහලයක් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ ස්ථාවරයේ ඉන්න බවත් අපි ඔබට සඳහන් කරන්න කැමතියි. Facebook වලින් විශාල කාර්යභාරයක් සිදු කරා. මාස ගාණක් අවුරුදු ගාණක් තිස්සේ ඇති කරා. වැඩිහිටියන් අතර නෙවෙයි දැන් පාසල් යන දරුවන් අතරට පවා මේ වෛරය ක්‍රෝධය ඇති කරා. මේ අන්තර්ජාලය හරහා Facebook කරහා අපි ඒක හොඳටම දැක්කා. ඒ නිසා තමයි රජය තීන්දුව කරේ తాවකාලිකව Facebook තහනම් කරන්න. දැන් ඒක පිළිබඳව මත දෙකක් තියෙනවා. සමහර කට්ටිය නෝන නැවත මේක පටන් ගන්න. තවත් කට්ටියක් කියන මේක ඕනම නැහැ කියලා. මේකෙන් උනේම විනාශයක් වෙච්ච හොඳක් නැහැ කියලා තවත් කට්ටියක් කියනවා. මම හිතන්නේ ඒක පිළිබඳව විශේෂ විමර්ශනයක් කරලා කටයුතු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. දියුණු වෙච්ච රටවල් දැන් මේවා නවත්තලා තියෙනවා. චීනයේ Facebook පාවිච්චි වෙන්නේ නැහැ. ඒ වගේ රටවල් ගණනාවක් ප්‍රධාන පෙළේ Facebook තහනම් කරලා තියෙනවා. ඒ නිසා අපේ රටත් අපි මේ පිළිබඳව විශේෂ අධ්‍යයනයක් කරලා තමයි තීන්දුව ගන්න ඕනේ කියන එකත් මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. ප්‍රධාන පක්ෂවල නායකයින් කාන්තා නියෝජනය කප්පාදුවට ලක් කර ඇති අවස්ථාවක මෙරට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ගැටලුවක් මතුවන බව කොළඹ මහනගර සභාවේ තේරීපත් වූ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය පවසනවා. මැදකොළඹ පැවති කාන්තා නියෝජිත හමුවකට එක්වමින් ඇය මේ අදහස් පළ කළා. අපි විශේෂයෙන්ම අපේ අසල්වැසියන්ට දයාව කරුණාව මානව හිතවාදීව කටයුතු කරන්න මූලික කරගත්තේ නැත්නම් අපේ රට කොච්චර සංවර්ධනය වුණත් ඒ සියලු දෙනාට මේක සමානව සැලකීමේ හැකියාවක් අපිට නැත්නම් අපි කොච්චර දේවල් ජයග්‍රහණය කරත් ඒකෙන් බලක් නැහැ කියලා තමයි මම හිතන්නේ. මම මේක කියන්න ප්‍රධානතම හේතුව තමයි පහුගිය දවස්වල මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවෙච්ච ජාතිවාදය අවුස්සන්, ආගම්වාදය අවුස්සලා ජනතාවට හිංසනය, කෙනෙකුගේ දේපලට හානියක් කිරීමට, කෙනෙකුගේ ජීවිතයට හානියක් කිරීමට තරම් කුරිරු මානසිකත්වයකින් යුක්තව අපි කටයුතු කරනවා නම් අපි මේක විශේෂම කාන්තාවන් හැටියට හෙලා දැකිය යුතු දෙයක් හැටියට මම දකින්නේ. කොළඹ විශේෂයෙන්ම අපි මම නගර සභා සීමාව ගැන කතා කරනවා නම් පැහැදිලිවම අපිට පෙනුන කරුණක් තමයි පෙබරවාරි 10 වෙනිදා ඓතිහාසිකත සංදිස්ථානයකට එන්න තිබිච්ච ඒ අවස්ථාව. එදා ජයග්‍රහණයෙන් පස්සේ මේ මැතිවරණයෙන් පස්සේ කාන්තා නියෝජනය හේතු කරගෙන නීතිය පැහැදිලිවම කියනවා කාන්තාව අනිවාර්යම පළාත් පාලන ආයතන 125ක් සිටිය යුතුයි කියලා. නමුත් මැතිවරණ කොමසාරිස්ට් විශාල බලපෑම් විවිධ පක්ෂවල නායකින්ගෙන් ආවා. මේක තමයි සෝචනීයම කාරණේ මේ රටේ. කාන්තාවන්ට තියෙන තීන්දුව ගන්න තැන්වලදී ප්‍රමුඛත්වය දෙන්න අපේ නායකයෝ මැලිකමක් දක්වනවා. මේ රටේ ප්‍රධාන පක්ෂවල නායකයෝ මැතිවරණ තියෙන තීන්දුව ගන්නකොට, ප්‍රතිපත්තිමය වශයෙන් තියෙන තීන්දුව ගන්නකොට සුළු පක්ෂද, සුළු ජාතිද, සුළු සියලු දෙනා ගැනම සැලකිලිමත් වෙනවා. නමුත් මේ රටේ බහුතර ජනතාව වෙන අපි කාන්තාවන් ගැන කිසිම තැකීමක් නැහැ, සැලකීමක්. අපිට ලැබිය යුතු තැන අපිට නොලැබෙනවා නම් එහෙමනම් මේ රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද කියන එක මට ප්‍රශ්නයක්. තරංගාකාර කැළමිලි ස්වභාවයේ හේතුවෙන් දිවයිනේ දකුණු වරදේට වැසි සහිත තත්වයක් ඇති විය හැකි බව කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලටත්, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලටත් විටින් විට තද වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවලට සවස දෙකෙන් පමණ පසු වැසි ඇති විය හැකි බවයි කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කළුතර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී තද වැසි ඇති විය හැකි. ඌව, සබරගමුව, දකුණු පළාත්වලටත්, අම්පාර, මඩකලපු යන දිස්ත්‍රික්කවලටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. නිරිත, දකුණ සහ ගිනිකොන දිග මුහුදු ප්‍රදේශවලද තද සුළං සහ වැසි අපේක්ෂා කරන බැවින් ධීවරයින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. රටවට අතරතුරු දැන් සිවුදසින්. ගොඩකම හයිලෙවල් මාර්ගයේ ජයසිංහ මාවත ආසන්නයේ ඊ රාත්‍රියේ සිදු අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් සිව් දෙනෙකුරු අහල්කත කර තිබෙනවා. ශ්‍රී රෝද රථයක් සහ ලොරු රථයක් ගැටීමේ මෙම අනතුර සිදු ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අනේල සිට රාගන දක්වා දහවනි වූ බස් රථයක තිබී නීති විරෝධීව ප්‍රවාහනය කළ ගවමස්තෝගයක් සමග සැකකරුවෙකු අතනංගුඩගෙන තිබෙනවා. සැකකරු රාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ වැඩිමිලට අලෙවිකිරීමට මෙලෙස ගවමස් ප්‍රවාහනය කළ බවයි. මුන්රාගල තිමලේ ප්‍රදේශයේ වනාලියකු මියගොස් සිටිදී ප්‍රදේශවාසීන් සාගෙන තිබෙනවා. පොලිසිය සැක කරන්නේ දඩයක්කරුවන් විසින් වන අලියාට වෙඩි තබා ඇති බවයි. නගර මැදේ පවතින අනාරක්ෂිත දුරකථන කණුවක් පිළිබඳව තොරතුරක් අද දිනට හැටින් නගරයෙන් වාර්තා වුණා. අඩක්දිරාගේ මෙම දුරකථන කණුවේ මීමැසි වටයක්ද බැඳ ඇති අතර මාර්ගය පුළුල් වීම හේතුවෙන් මෙම දුරකථන කණුව මේ වන විට මාර්ගය මධ්‍යට වී ඇති බවයි වාර්තා වන්නේ. බංගලාදේශය හමුවේ කඩුලු පහක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදු වූයේ පන්දු යවන්නන්ගේ සුළු අඩුපාඩු තිබූ හේයින් බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
මුලින්ම කියන්න ඕනේ අපිට හැමදාම තරඟ ජයග්‍රහණය කරන්න බෑ. අපි කණ්ඩායමක් විදිහට කල්පනා කරන්නේ කොහොමද තරඟකාරීත්වයක් දෙන්නේ හැම වෙලේම අනිත් කණ්ඩායමට. අපිට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ කණ්ඩායමක් විදිහට කාගේ අතින්ද වැරදුනේ කියන එක. හැබැයි ඉතාමත් හොඳ ලකුණු සංඛ්‍යාවක් තමයි පිතිකරුවන් ලබා දුන්නේ. පන්දුයමේ පොඩි පොඩි දුර්වලතා තිබුණා. ඉතින් මං හිතනවා පන්දුයවන් නම් ඊළඟ තරඟයේදී ඔවුන්ගේ සැලසුම් අනුව කණ්ඩායමට අවශ්‍ය විදිහට ඔවුන් සෙල්ලම් කරයි කියලා. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. තවත් සවිස්තරාත්මක තොරතුරු සඳහා විවෘතයි ඔබට අපගේ වෙබඩවිය www.adadirana.lk. You are watching Adadirana 24/7. This is Adadirana 24/7.